දැන් වෙලාව පෙරවරු 8යි විනාඩි 3යි ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවාවටයි. 91.7 91.9 ඔබ සමග සමීප වන සුදේශීය සේවාවෙන් මේ ආරාධනය ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පහයික් වෙන ලෙසටයි මේ වෙසක් මාසය වෙනුවෙන් ඔබ වෙනුවෙන් පිදෙන වටිනා ධර්මානුශාසනා මාලාවේ අද වටිනා ධර්මානුශාසනාව. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ දික්වෙල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙන් ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජනීය කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රණන් වහන්සේ. විසක් ධර්මදේශනා මාලාවට අදාළ වූ සූවිසි විවරණ ධර්මදේශනා මාලාවේ 17 වන නීති විවරණේ සහ 30 බුදුරජාණන් වහන්සේ අද ධර්මදේශනාවේ මාතෘකාව. පින්වත්නි, ධර්මශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාලු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මච්චපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සිද්ධාත්තස්ස අපරේන අසමෝ අප්පටි පුංගලෝ අනන්ත සීලෝ අමිත යසෝ තිස්සෝ ලෝකංගනායකෝ තමේන්දකාරං විදමිත්වා ඕභාසෙත්වා සදේවකේ අනුකම්පකෝ මහාවීරෝ ලෝකේ උපාජ්ජි චක්කුමා තස්සාපි අතුලායිද්ධි අතුලං සීලං සමාධිච සබ්බත් පාරමින් ගන්ත්වා ධම්ම චක්කං පවත්තයි සෝබුද්දෝ දස සහස්සම්හි විඤ්ඤාපේති ගිරං සුචි කෝටි සතානි අභිසමින්සු පඨමේ ධම්ම දේශනෝති සාදු 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 ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දායකත්වයේ දරණ පින්වතුන් හැටියට ඔබ සියලු දෙනා ගුවන්විදුලියේ මේ මැදිරියට එකරාසී වෙලා ඒ වගේම කවදත් සොදේශීය සේවයේ ධර්මදේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වතුන් නිවසේ සිට ගුවන්විදුලියට සමීප වෙලා මේ සූදානම් වන්නේ උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට. එනිසා බොහොම ආදරයෙන් බොහොම කරුණාවෙන් ඔබ සියලු දෙනාට සිහිපත් කරන්නේ මේ ධර්මානුශාසනාව හොඳින් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ධර්මාවබෝධය ඇති කරගන්න මේවා තුලින් ජීවිතය ආලෝකමත් කරගන්න නොපමාව කටයුතු කරන්න කියන කාරණය. මෙවර සම්බුදු තෙමගුල සිහිපත් කරන වෙසක් පෝය නිමිති කරගෙන ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන් සුවිශේෂී ධර්මදේශනා මාලාවක් මේ මාසේ පුරාවට සංවිධානය කෙරිලා තියෙනවා. පහුගිය කාල පරිච්ඡේදයේ තුල මාසෙ මුල් කාල පරිච්ඡේදයේ තුල දස පාරමිතා පිළිබඳව පටිච්ච සමුප්පාදය පිළිබඳව ධර්මදේශනාවන් මාතෘකා වශයෙන් අපේ ශ්‍රාවක පින්නතුන්ට ශ්‍රවණය කරන්නට ලැබුණා. දස පාරමිතා පටිච්ච සමුප්පාදය මේ වගේ කාරණාවන් බොහෝ විට අපි විවිධ නාලිකා ඔස්සේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරනවා. නමුත් ඉතාම දුර්ලභව සිද්ධ වෙන තේමා දේශකයන් වහන්සේ නමක් බොහොම කලාතුරකින් දුර්ලභව තේමාවක් හැටියට තෝරගෙන මේ සූවිසි බුදුවරයන් වහන්සේලා පිළිබඳව ධර්මානුශාසනාවන් විවරණයන් සිදු කිරීම ඉතාම කලාතුරකින් සිද්ධ වෙන කාරණයක්. ඒ නිසා අද දවසෙත් මිට පෙරත් ඉදිරියටත් මේ සූවිසි විවරණයේ පිළිබඳව ඒ බුදුවරයන් වහන්සේලා පිළිබඳව අපේ ශ්‍රාවක පින්වතුන්ට අවබෝධය ලබා ගැනීමට හැකිවන ආකාරයට මේ ධර්මානුශාසනාවන් සංවිධානය වෙලා තියෙනවා. ඒ අනුව අද දවසේ අපේ ශ්‍රාවක පින්වතුන් ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ මේ සූවිසි බුදුවරයන් වහන්සේලා අතර අංක වශයෙන් ගණනය කරනකොට 17 වෙනි අංකයට ගැනෙන
තිස්ස බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ චරිතය සහ ඒ තුළින් අපිට ඇතිකර ගැනීමට තියෙන ඒ අවබෝධය පිළිබඳවයි අද මේ ධර්මානුශාසනාවෙන් අපි බලාපොරොත්තු වන්නේ. ඊට ඉස්සෙල්ලා පින්වතුනි, මේ බුද්ධ වංශ දේශනාව අපි මාතෘකා කරගන්නට යෙදුනේ කුද්දක නිකායට අයිති ධර්ම ග්‍රන්ථයක් වන බුද්ධ වංශ පාලියෙහි අන්තර්ගත වෙන තිස්ස බුදුරජාණන් වහන්සේගේ චරිතා ප්‍රධානයේ පිළිබඳව විවරණය කරන ගාථා කීපයක් අපි මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනා. මේ බුද්ධ වංශය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ ඥාති සමූහයාට. එතකොට මේ බුද්ධ වංශයේ දේශනා කිරීම තුළින් මේවා ඒක රාශී කිරීම තුළින් අපේක්ෂා කරපු කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රාවක පින්වතුන්ගේ හදවත තුළ ඇති වෙලා තියෙන ශ්‍රද්ධාව තව තවත් උද්දීපනය කරන්න බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන ආකාරයට, ශ්‍රද්ධාව ඇති කරන ආකාරයට මේ බුදුවරයන් වහන්සේලා පිළිබඳව විවරණය සිදු වෙනවා. ඒ වගේම ථේරවාදී බුදුදහමට අනුව අපිට නිවන් අවබෝධ කරගැනීමට හැකි ආකාර තුනක් අපේ ධර්මයේ තුල දේශනා කරනවා. අපේ පින්නතුල්ලා නිතර අහන වචනයක් තමයි තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ නිවන් දකින්න අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තුන්තරා බෝධිය කියන්නේ අපි කවුරුත් දන්නවා බුදු, පසේ බුදු, මහරහත් කියන මේ අවස්ථාවන් තුන. එහෙම නැත්නම් මේ උත්තමයන් තුන් දෙනා පිළිබඳව තමයි, ආර්ය උතුමන් පිළිබඳව තමයි තුන්තරා බෝධිය කියලා සඳහන් කරන්නේ. සම්මා සම්බුද්ධත්වයෙන් අවබෝධය ලබාගෙන සකල ක්ලේශ ප්‍රහීණ කරලා නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. පසේ බුදුවරයෙක් හැටියට ධර්මාවබෝධය ලබාගෙන නිවන් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අරහත් භාවයට පත් වෙලා පරතෝ ഘോഷයෙන්, ඒ කියන්නේ සම්මා සම්බුදුවරයෙකුගේ ශ්‍රාවකයෙකුගේ අනුශාසනාවන් ශ්‍රවණය කරලා ඒ අවබෝධයට පත් වෙලා නිර්වාණ අවබෝධය ලබා ගැනීම අරහන්ත බෝධිය, එහෙම නැත්නම් රහත් භාවයේ හැටියට සඳහන් කරනවා. ඉතින් මේ තුන්තරා බෝධිය පිළිබඳව ශ්‍රාවකයෝ ප්‍රාර්ථනා කරනවා. දැන් බුද්ධ වංශ දේශනාව 24ක් බුදුවරයන් වහන්සේලාගේ චරිතාපදානයන් පිළිබඳව, ඒ විස්තර පිළිබඳව අපේ ශ්‍රාවක පින්වතුන් ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරනකොට, මේවා නිතර නිතර ඇහෙනකොට මානසික වශයෙන් සුවිශේෂී පරිවර්තනයක් සිද්ධ වෙනවා. තමන්ගේ හිතට අරමුණක් එන්න පුළුවන්, අනේ මේ අහවල් බුදුහාමුදුරුවෝ වගේ, තිස්ස බුදුහාමුදුරුවෝ වගේ, දීපංකර බුදුහාමුදුරුවෝ වගේ, මේදංකර බුදුහාමුදුරුවෝ වගේ මමත් මතු දවසක සංසාරේ බුද්ධත්වයේම ප්‍රාර්ථනා කරලා බුද්ධත්වයටම පත් වෙලා නිවන් අවබෝධ කරගන්නවා, මේ සසර කතරින් එතර වෙන්න අදිටන් කරගන්නවා කියලා අර සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමේ අවශ්‍යතාවයේ මානසිකව ඇති වෙන්න පුළුවන් මේ බුද්ධ වංශ දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින්, ඒ පිළිබඳව පැහැදීම ඇති කර ගැනීම තුළින්. එනිසා තමයි පුරාණාචාර්යවරු මේවා ඒක රාශී කරලා බුද්ධ දේශනාවන් හැටියට ඒක රාශී කරලා සංග්‍රහ කරලා මේ ශ්‍රාවක ජනතාවට දායාද කරලා තියෙන්නේ. ඉතින් එහි 17 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට තිස්ස බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි අද මේ දේශනාව තුළින් අපේ දැනුම් පමණින් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සිද්ධාත්තස්ස අපරේන අසමෝ අප්පටි පුග්ගලෝ අනන්ත සීලෝ අමිත යසෝ තිස්සෝ ලෝකග්ගනායකෝ. ලෝකාග්‍රනායක වෙච්ච, ලෝකේට අග්‍රනායකයෙක් වෙච්ච තිස්ස බුදුහාමුදුරෝ සිද්ධාත්තස්ස අපරේන, සිද්ධාත්ත කියන බුදුරජාණන් වහන්සේගෙන් පසුවයි ලෝකේ පහළ වෙන්නේ.
සිද්ධත්ත කියන බුදුහාමුදුරුවන්ට එහෙම නැත්නම් තිස්ස බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලා ලෝකේ පහළ වෙලා ඉඳලා තියෙන්නේ සිද්ධත්ත කියන බුදුරජාණන් වහන්සේ. සිද්ධත්ත බුදුරජාණන් වහන්සේගෙන් පසුව ලෝකේ පහළ වෙන අසම අප්පටි පුද්ගල, ඒ කියන්නේ තවත් මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ට සමාන කරන්න බැරි, කිසියම් ආකාරයකින් සසඳන්න බැරි කියන අර්ථයේ තමයි අප්පටි පුද්ගලෝ කියලා කියන්නේ. අනන්ත සීලෝ, අනන්ත සීලයකින් යුක්තයි. ඒ බුදුවරයන් වහන්සේගේ සීලයේ ප්‍රමාණය කිසිවෙකුට ප්‍රකාශ කරන්න බෑ. ඒ බුදුවරයෙකුටම පමණයි අවබෝධ කරගත හැකි වෙන්නේ. සාමාන්‍යයෙන් පින්වතුනි, අපේ ධර්මයේ සඳහන් කරන්නේ බුදුවරයෙකුගේ ගුණ කිය හැක්කේ බුදුවරයෙකුටම පමණයි. සෙසු කෙනෙකුට බුදු කෙනෙකුගේ ගුණය විෂය වෙන්නේ නැහැ, අවබෝධ කරගන්නට අමාරුයි. ඒ වගේම කල්පයක් තිස්සේ බුදුවරයන් වහන්සේ නමක්, කල්පයක් තිස්සේ බුදුවරයන් වහන්සේ නමක් තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගායනා කරනවා නම්, ගුණ ගායනා කරනවා නම් කල්පයේ ගෙවිලා හමාර වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය ගෙවිලා හමාර වෙන්නේ නැහැ, කියවිලා හමාර වෙන්නේ නැහැ කියන එක අපේ ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. එනිසා අනන්ත සීලෝ, අනන්ත සීලයකින් යුක්ත වෙච්ච. අමිත යසෝ, මිත කියන්නේ ප්‍රමාණාත්මකයි කියන එකයි, අමිත කියන්නේ ඉතාම විශාල ප්‍රමාණයක් නැති යසස් කීර්තියෙන් යුක්ත වෙච්ච ලෝකාග්‍ර වූ තිස්ස බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා තියෙනවා සිද්ධත්ත කියන බුදුරජාණන් වහන්සේට පසුව. ඒ වගේම තමේන්ද කාරං විදිමිත්වා ඕභාසෙත්වා සදේවකේ අනුකම්පකෝ මහාවීරෝ ලෝකේ උප්පජ්ජි චක්කුමා. චක්කුමා කියන්නේ ලෝකේ දකින ඇස්සැත්තා කියන එකයි. ලෝකේ උප්පජ්ජි චක්කුමා, ලෝකේ ඉපදුනා, ලෝකය පිළිබඳව නිවැරදිව දකින්න පුළුවන්, යථාර්ථයේ දකින්න පුළුවන් පුජ්‍යලයෙක්, ඒ තමයි ඒ තිස්ස බුදුරජාණන් වහන්සේ. තමේන්ද කාරං විදිමිත්වා, මේ ලෝකයේ තිබිච්ච කෙලෙස් අන්ධකාරය පහ කරලා, ක්ලේශයෙන් අඳුරු වෙලා තිබිච්ච කෙලෙස් පටලවලින් අඳුරින් වසාගෙන තිබිච්ච මේ ලෝකයේ ඒ අන්ධකාරය විනාශ කරලා, ඒ අන්ධකාරය දුරු කරලා, ඒ වගේම ඕභාසෙත්වා සදේවකේ දෙවියන් සහිත ලෝකය ආලෝකමත් කරමින් බබළුවමින් අනුකම්පකෝ මහාවීරෝ, මේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මහාවීරයන් වහන්සේ ඒ සියලු දේ දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. මේ කියන්නේ තිස්ස බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියන එකයි. බුද්ධ වංශ පාළියේ එහෙම සඳහන් කරනවා, තස්සාපි අතුලං ඉද්ධින් අතුලං සීල සමාධිච. උන්වහන්සේගේ ඉර්ධි බලය සාමාන්‍යයෙන් සම කරන්න පුළුවන් දෙයක් නෑ. අතුලයි කියන්නේ තුල්ලිය නෑ, සමාන නැහැ කියන එකයි. එතකොට උන්වහන්සේගේ ඉර්ධිමත් ගුණය පිළිබඳව සෙසු ගුණයන් හා සසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් ඉර්ධිමත් ගුණයෙන් යුක්ත ශාස්ත්‍රූවරයෙක් තිස්ස බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අතුලං සීලංච සමාධිච. ඒ වගේම අසමාන වෙච්ච සීල ගුණයකින් යුක්ත වෙච්ච සමාධියකින් යුක්ත වෙම්ම චක්කං පවත්තේයි. ධර්ම චක්‍රය පැවැත්වුවයි කියන්නේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වුවා කියන එකයි. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව තොරතුරු අපිට ගොඩක් හමු වෙනවා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතය කියවගෙන යනකොට අපිට සුවිශේෂී ඉගැන්වීමක් අපිට හමු වෙනවා අපේ පෙළ දහම තුළ. දැන් අපේ පින්නතුන්ලා බණ දහම් අහන ශ්‍රාවක පින්නතුන් හැටියට ඔබ දන්නවා බුදුහාමුදුරුවෝ හැඳින්වීම සඳහා මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ විවිධ නම් භාවිතා කරනවා. අමාමෑණියන් වහන්සේ, ලෝකනාථයන් වහන්සේ,
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ, සුගතයන් වහන්සේ, අරහන් සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ, දසබලධාරීන් වහන්සේ, මේ ආකාරයට බුදුහාමුදුරුවන්ට අන්වර්ථ නාම රාශියක් විවහාර කරනවා. ඒ හැම නමකින්ම බුදුරජාණන් වහන්සේගේ යම්කිසි ගුණාංගයක් ඉස්මතු වෙලා පේනවා. ඒ එකක්වත් බුදුහාමුදුරුවන්ට නොගැලපෙනවා, නුසුදුසුයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. ඒ හැම ගුණයක්ම බුදුරජාණන් වහන්සේට ගැලපෙනවා. තථා කියනවා, රහසත් පව නොකොට කෙලෙසර යුනු දුරුකට නිසි වූයෙන් පුදට අරහයයි නම් කියති මුනිදුට. එතකොට රහසින්වත් පව් කරලා නැති නිසා, ඒ වගේම සියලු ක්ලේශයන් ප්‍රහීණ කරපු නිසා බෞද්ධ බැතිමතුන්ගේ පුද පූජාවන් ලැබීමට සුදුසු නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා හඳුන්වනවා කියලා මේ අරහං ගුණයේ පිළිබඳව විවරණයක් පද්දියෙන් සපයලා තියෙන බුදු ගුණාලංකාරයේ තුල. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ තියෙන එක පැතිකඩක් තමයි ඔය ඉස්මතු වුනේ. විවිධ නම් එකක්වත් බුදුහාමුදුරුවන්ට නොගැලපෙන ඒවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ කියන පෞරුෂයේ කිනම් හෝ ගුණාංගයක් පිළිබඳව විවරණේ කෙරෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව හඳුන්වා දීපු අවස්ථාවන් අපිට මේ ධර්මයේ තුල දකින්න ලැබෙනවා. දැන් මම මේ අපේ මැදිරියට ඒකරාශී වෙලා ඉන්න දායකත්වයේ දරණ පින්වතුන්ලාගෙන් කෙනෙකුට ආරාධනා කරනවා නැගිටලා ඔබ පිළිබඳව මට හැඳින්වීමක් කරන්න කියලා. එහිදී ඔබ කවුරු හෝ කෙනෙක් කියාවි, මගේ නම මේකයි, මට වයස මෙච්චරයි, මම පදිංචි අහවල් ප්‍රදේශේ, මගේ ලිපිනය මේක, ආගම ජාතිය, තමන්ගේ මූලික විස්තරයක් සපයනවා. ඒ ඔබ ඔබ පිළිබඳව හඳුන්වා දෙන එක. දැන් මේ කෙනෙක් පිළිබඳව වෙනත් කෙනෙක් පිළිබඳව මම හඳුන්වා දෙන දෙයට වඩා තමාම හඳුන්වා දෙන දේ ඉතාම සාර්ථකයි. තමන් ගැන තමන් හඳුන්වලා දෙන එක ඉතුහාමුදුරුව ගැන කතා කරන්නේ අපිට මේ ලැබෙන තොරතුරු නිසා. මොකද මෙහෙම මේ ගෞතම බුද්ධ චරිතයේ එන ඉගැන්වීම මේකට සසඳන්න හේතුව තමයි පින්වතුනි, ඔබට මේ දේශනාව ශ්‍රවණය කරනකොට තේරේවි මේ සියලුම බුදුවරයන් වහන්සේලාගේ චරිතය එක හා සමානයි. නංගොත් වශයෙන් වෙනස් වෙනවා, ආයුෂ වශයෙන් වෙනස් වෙනවා, පිටදීපු බෝධිය වශයෙන් වෙනස් වෙනවා, දෙමව්පියන් වෙනස් වෙනවා, මේ වගේ මූලික කාරණාවන් ටික වෙනස් වුණාට සියලුම බුදුවරයන් වහන්සේලාගේ ගුණ පෞරුෂය එක හා සමානයි. සේල බමුණට මුණ ගැහිච්ච අවස්ථාවේදී සේල බමුණ අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ඔබ කවුද කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ පිළිබඳව හඳුන්වා දෙනවා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. අභිඤ්ඤයං අභිඤ්ඤාතං, අවබෝධ කටයුතු යමක් වෙයි නම් ඒ සියලු දේ හරියාකාරව නිවැරදිව අවබෝධ කරගත්ත කෙනෙක් මම. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං, යම් කිසි ගුණයක් වැඩි දියුණු කළ යුතුද ඒ සියලු ගුණාංග මම වැඩි දියුණු කරපු කෙනෙක්, වර්ධනය කරපු කෙනෙක්. අහවල් ගුණය දියුණු කරලා නැහැ කියලා කියන්න දෙයක් නැහැ. සියලුම ගුණාංග මම දියුණු කරපු කෙනෙක්. පහා තබ්බං පහීනං මේ නුසුදුසු ක්ලේශ ධර්මයක් තියෙනවා, රාග ద్వේස මෝහ වශයෙන්. මේ කියන ක්ලේශ ධර්මයන් ශේෂ මාත්‍රයක්වත් ඇති නොවන ආකාරයට, ඉතිරි නොවන ආකාරයට මුළු මනින්ම ප්‍රහීණ කරපු කෙනෙක් මම. ඒ නිසා මාව හඳුන්වන්නේ බුද්ධ කියලා. මේ සේල බමුණට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හඳුන්වා දීපු ආකාරය. එතකොට සබ්බත්ත පාරමින් ගන්වා ධම්මචක්කම් පවත්තේයි. බුදුවරයන් වහන්සේ නමක් දම්සක් පැවතුම් සූත්‍රයේ ධර්ම චක්‍රයේ පවත්වන්නේ සබ්බත්ත පාරමින් ගත්තා. සියලූම
ඒ විද්‍යාවන්ගේ පරතරට ගිහිල්ලා අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං, දැනගත යුතු සියල්ල දැනගෙන වර්ධනය කළ යුතු සියලු ගුණාංග වර්ධනය කරගෙන, ඒ වගේම කෙනෙක් සමාජයට අන්‍යයන්ට අවවාද අනුශාසනා කරනකොට තමන් ආදර්ශමත් වෙන්න ඕන, ගුණයහපත්කමින් යුක්ත වෙන්න ඕන, තමන්ගේ ළඟ නැති ගුණ සමාජයේ අය තුළ රෝපණය කරන්න වර්ධනය කරන්න වෙරවීරිය දැරීම, එකට සාමාන්‍ය විවහාරයේ කියන වැදි බන දෙසනවා කියලා. තමන් ළඟ නැති ගුණ තමන් නොකරන ප්‍රතිපත්ති අන්‍යයන්ට බල කරනවා, ඒ අය තුළ ඒවා ඇති කරන්න දියුණු කරන්න. ඒ වගේ බුදුවරයෙකුගේ ස්වභාවයේ තමයි යම්කිසි විදිහකටද කියන්නේ ඒ විදිහට කටයුතු කරනවා, යම්කිසි විදිහකටද කරන්නේ ඒ විදිහට ප්‍රකාශ කරනවා. යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී, ඒ ගුණය තමයි බුද්ධ පෞරුෂය තුළ තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ, තිස්ස බුදුරජාණන් වහන්සේත් පෙරබුදුවරු වගේම මේ ධර්ම චක්‍රයේ පැවැත්වේ සබ්බත් පාරමින් ගන්ත්වා, සියලු පාරමිතාවන්ගේ පරතරට ගිහිල්ලා. සෝ බුද්ධෝ දස සහස්සම්හි විඤ්ඤාපේති ගිරං සුචි, ඒ බුදුරජාණන් වහන්සේ දසදහසක් සක්වල සත්‍යයට සෙතසුව සලසමින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා. කෝටි සතහානි අභිසමින්සු, කෙල ලක්ෂයක් පුජ්‍යලයෝ ශ්‍රාවකයෝ මේ ධර්මයේ අවබෝධ කරගත්තා. පඨමේ ධම්ම දේශනේ උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙම. එතකොට මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ චරිත ස්වභාවයේ පිළිබඳව බුද්ධ වංශයේ තුල සඳහන් වෙන ආකාරය. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මව්පියන් පිළිබඳව අපේ ශ්‍රාවක පින්වතුන් දන්නවා, සුද්ධෝදන රජතුමන්, ඒ වගේම මහා මායා දේවිය කියන මේ චරිත. ඒ වගේම තමයි මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ පියා වූයේ සච්ච සඳ කියන ශාස්ත්‍රීය රජතුමා, ඒ වගේම මව පදුමා කියන දේවිය තමයි තිස්ස බුදුරජාණන් වහන්සේගේ මව හැටියට ඉඳලා තිබෙන්නේ. ඒ වගේම බිසව සුබද්ධා කියලා සඳහන් කරනවා. ඒ වගේම අපි දන්නවා සිදුහත් කුමාරයා ඉපදුනේ ලුම්බිනි සල්ලුයනේ. ඒ වගේම මේ බලන්න මේ සියලු දේවල් එක හා සමානයි කියන්නේ මේ තිස්ස බුදුරජාණන් වහන්සේත් විවෘත පරිසරයේ උද්‍යානයක තමයි ඉපදිලා තියෙන්නේ, උප්පත්තිය ලැබලා තියෙන්නේ. උන්වහන්සේ අනෝම කියන උයනේ තමයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඒ වගේම ගිහි කාලයේ තුල දැන් තිස්ස බුදුරජාණන් වහන්සේගේ ආයුෂය පිළිබඳව මේ බුද්ධ වංශ පාළියේ සඳහන් කරන පින්වතුනි අවුරුදු ලක්ෂයක් ආයුෂ තිබුණා කියලා. උන්වහන්සේගේ භෞතික ශරීරයේ උස ප්‍රමාණය පිළිබඳව සඳහන් කරනවා 60 රියනක් උසයි කියලා. ඉතින් මේවා කොයිතරම් දුරට තර්ක විතර්ක කරනවාද කියන එක නොවේයි, ඇත්තටම අපි කල්පනා කරන්න ඕන මේ ගුණ කඳත් එක්ක අසීමිතව භක්තියට පත්වෙච්ච ශ්‍රාවකයෝ මේවා ඇතැම් විට අතිශෝක්තියෙන් වර්ණනා කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට උන්වහන්සේ අවුරුදු 7000ක් ගිහි ජීවිතයේ තුල ගත කරලා තියෙනවා. තිස්ස බුදුරජාණන් වහන්සේ අවුරුදු 7000ක් ගිහි ජීවිතයේ තුල ගත කරලා තියෙනවා. අපි දන්නවා රම්මිය සුරම්මිය සුබ කියලා මාලිගා තුනක සිද්ධාර්ථ කුමාරයන් ජීවත් වුණා කියලා, කල්ගත කරා කියලා. ඒ වගේම ගුහසේල නාරිය නිසබ කියන මාලිගා තුනක් මේ තිස්ස බුදුරජාණන් වහන්සේට ගිහි කාලයේ උන්වහන්සේට තිබිලා තියෙනවා. ඒ වගේම ආනන්ද කියන පුත්‍රයා ඉපදුනාට පස්සේ තමයි මේ ලෝකයෙන් ඒ ගිහි ජීවිතයෙන් අබිනිෂ්ක්‍රමණය කරලා තියෙන්නේ. සෝනුත්තර කියන අශ්වයාගේ පිටේ නැගලා තමයි අබිනිෂ්ක්‍රමණය කරලා තියෙන්නේ. එතකොට බ්‍රහ්මදේව උදය කියන දෙනම අග්‍ර ශ්‍රාවකයෝ හැටියටත්, පුස්සා සුදත්තා කියන දෙනම අග්‍ර ශ්‍රාවිකාවන් හැටියට, තෙරණියන් දෙනම අග්‍ර ශ්‍රාවිකාවන් හැටියට කටයුතු කරලා තියෙනවා. කොසඹ ගස බෝධීන් වහන්සේ හැටියට
තිස්ස බුදුරජාණන් වහන්සේ පිටදීලා ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා උන්වහන්සේට සෙවන සැලසූ බෝධිය කොසඹ ගස හැටියට සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට බුද්ධ වංශය තුල මේ තිස්ස බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා. ඉතින් මේ බුදුවරයෙකුගේ ස්වභාවය බුදුවරයෙකුටම පමණයි විවරණය කරන්න පුළුවන්කම තියෙන කියන කාරණේ අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. වගේම අපි ඒ කාරණය මේ දේශනාව තුලත් මතක් කරන්නට යෙදුණා. ඉතින් මේ 24ක් බුදුරජාණන් වහන්සේලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරන අවස්ථාවේදී උන්වහන්සේට බෝධිසත්ව අවදීයේදී හමු වෙච්ච විවරණ ලබාගත් බුදුවරයන් වහන්සේලා හැටියටයි ධර්මයේ තුල පෙන්වා දීලා තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේලාගේ මේ කියන මූලික කාරණාවන් මව්පියන් ඒ වගේම උන්වහන්සේලාගේ ගිහි ජීවිතයේ තොරතුරු මේ ආකාරයට ධර්ම සාහිත්‍ය තුර ගෙනහැර දක්වන්න නිරන්තරයෙන්ම උත්සාහවත් වෙන්න හේතුවක් තිබුණා. ඒ තමයි ලෝකයේ සෙසු ආගම්වල ශාස්ත්‍රූවරුන් ගත්තහම ආකාස්මිකව ඉබේ අදෘශ්‍යමාන විදියට මේ ලෝකයට පහළ වෙච්ච අය. ඒ අයට සුලක් මුලක් හොයාගන්න නැහැ. අම්මා තාත්තා එහෙම නිවැරදිව හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒව ආගමික වශයෙන් අරගෙන කතා කරන්න පුළුවන්කම තියෙනවා යම් තරමකට අපේ දැනුම් පමණින් නිදර්ශනාත්මකව අපේ රටේ වර්තමානයේ උදා වෙලා තියෙන තත්ත්වයේ මත ඌව කතා කරන්න ගියොත් කෙනෙක් කියන්න පුළුවන් ආගම් විවේචනය කරනවා කියලා. එහෙම බියකට නෙමෙයි වැරදි වැටහීමක් ධර්මදේශනාවක් ශ්‍රවණය කරලා ඇති කරගන්න නිසා අපි කතා කරන්නේ නැහැ ඒ පිළිබඳව. නමුත් මේ 24ක් බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයේ චරිතයේ ස්වභාවයන් එක හා සමානව ගොනු කරලා තියෙන. ඒ වගේම උන්වහන්සේලා මේ ලෝකේ සාමාන්‍ය මිනිසුන් හැටියට බිහිවෙච්ච පිරිසක් කියන කාරණය මේ ධර්ම සාහිත්‍යයේ මේ කාරණාවන් තුලින් පහදා දීලා තියෙනවා. ඉතින් කාල වේලාව ගත වෙලා යන නිසා ඊටාම ඉක්මනින් තවත් මේ ශ්‍රාවක පින්වතුන්ගේ දැන ගැනීම පිණිස මතක් කළ යුතු කාරණයක් තියෙනවා. අපි නිරන්තරයෙන්ම සඳහන් කරපු කාරණයක් තමයි සියලුම බුදුවරයන් වහන්සේලා එක හා සමාන චරිත ස්වභාවයකින් යුක්තයි කියන එක. දැන් බුදුවරයෙක් සමාන වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකටමයි. අපේ ධර්ම සාහිත්‍යයේ පින්වතුනි සියලුම බුදුරජාණන් වහන්සේලාට සමාන වෙච්ච කාරණා 30ක් සාධාරණ කාරණා 30ක් ධර්ම සාහිත්‍යයේ සඳහන් කරනවා. 30ම සඳහන් කරගන්න අපිට වෙලාව ලැබෙයිද දන්නේ නැහැ. අවස්ථානුකූලව අපි සඳහන් කරන්නම්. පළවෙනි කාරණේ තමයි පස්චිම භවික බෝධිසත්වයන් සිහිනුවණින් යුතුව මෞකුසින් බිහිවීම. පස්චිම භවික කියන්නේ අවසාන ආත්ම භාවය. බුදුවරයෙක් මේ ලෝකේ පහළ වෙනවා නම් ඒ බෝධිසත්වයේ සිද්ධාත් කුමාරයා මායා දේවීගේ කුසේ බිහි වුණේ අන්තිම ආත්ම භාවය. එතනින් පස්සේ නැවත මෞකුසට එන්නේ නැහැ. ඒ නිසා කියන පස්චිම කියන්නේ අවසාන කියන එකයි. පස්චිම භවික බෝධිසත්වයන් වහන්සේ සිහිනුවණින් යුතුව මෞකුසේ බිහිවීම. මෞකුස පලක් බැඳ පිටත බලා සිටීම. සාමාන්‍ය දරුවෙකු වගේ නොවේ මෞකුස තුල මේ බෝධිසත්ව දරුවා සිටින්නේ. ඒ දරුවා සුවිශේෂී විදිහට අර පළඟක් බැඳගෙන බද්ධ පරියංකේ තුලින් මෞකුස තුල ඒ නිසි වයස වෙනකන් අවස්ථාව එනකන් සිටිනවා බලාගෙන සිටිනවා කියන එකයි අපේ ධර්ම සාහිත්‍ය පෙන්වා දීලා තියෙන්නේ. බෝසත් මව් සිටි පියෙහි සිට බෝසතුන් බිහි කිරීම. අපි දන්නවා ලුම්බිනි සල් උයනේදී අර සල් ගසක අත්තක් අල්ලගෙන තමයි මායා දේවිය සිදුහත් කුමාරයා බිහි කෙරේ. සිටි පියෙහි සිටිමින්ම ඒ බෝධිසත්වයන් බිහිවීම සිද්ධ වෙන. බෝසත් මව් සිටි පියෙහි සිටම ඒ බෝධිසතුන් වහන්සේ බිහි කිරීම සිද්ධ කරනවා කියන කාරණේ. මේක සියලුම බුදුවරුන්ට එක හා සමානයි. ඊළඟට අරණෙහිදී මෞකුසින් බිහිවීම. අරණෙහිදී කියන්නේ මේ ගෘහ මන්දිර ඇතුලේ නෙමෙයි කොහේ හෝ ස්වාභාවික පරිසරයක, එමත් නැත්නම් උද්‍යානයක තමයි සෑම බුදුවරයෙක්ම පහළ වෙන්නේ, උප්පත්තිය ලබන්නේ.
උපං කෙනෙහි උතුරු දිගට සත් පියවරක් ගොස් සිහියනාද පැවැත්වීම. උතුරු දිසාවට පියවර හතක් ගිහිල්ලා සිංහනාද පැවැත්වීම සෑම බෝධිසත්වයෙක්ම සිද්ධ කරපු කාරණයක්. සතර පෙරනිමිති දැක පුත්කුමරු උපන්දහ අභිනිෂ්ක්‍රමණය කිරීම. මම මේවා විස්තර කරන්න යන්නේ නැහැ, කාල වේලාව ගත වෙන නිසා. සියලුම බුදුවරයන්ට සමාන වෙන කාරණාවන් හැටියට අපේ ධර්ම ග්‍රන්ථවල පෙන්නන මේ කාරණාවන් ටික ශ්‍රාවක පින්නතුන්ට දැන ගැනීම පිණිස සඳහන් කරනවා. පැවිදිව අඩුම වශයෙන් සද්දිනක් හෝ ප්‍රධාන වීරිය කිරීම, දැඩි වීරියෙන් යුක්තව කටයුතු කිරීම පැවිදි වෙලා ඒ සෑම බුදුවරයෙක්ම සිද්ධ කරන කාරණයක්. බුදු වෙන දවසේ කිරිපිඩු වැළඳීම, තන ඇතිරිහි වැඩහිඳ සරුවඥතාදි ගමනේ ලැබීම, අර කුසතන මිටි යට එලාගෙන බෝධිසත්වයන් වහන්සේ බෝමැඩ ඉඳගත්ta වගේම සෑම බුදුවරයෙක්ම මේ තන මිටි අතුරලා ඒ මත ඉඳගෙන තමයි මේ සරුවඥතා ඥානෙ ලබා ගැනීමට පිළිවෙත් පුරන්නේ, කටයුතු සිද්ධ කරන්නේ. බුද්ධත්වයේ සඳහා ආනාපාන සති කමඨහං වැඩීම, සෑම බුදුවරයෙක්ම බෝධිසත්වයන් වහන්සේ නමක්ම ආනාපාන සති කමඨහං වැඩීම සිද්ධ කරනවා. මරුම් බිඳලීම, ඒ වගේම බෝධි පරියංකේදීම ත්‍රිවිද්‍යා ගුණ ප්‍රතිලාභේ ලැබීම. මේ ආසවක්ඛේ ඥානය, චුතූපපාත ඥානය, ඒ වගේම පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියන මේ ත්‍රිවිද්‍යාවන් ලබනවා බෝධි පරියංකේදීම. සස්සතිගත කිරීම, ඒ වගේම මහා බ්‍රහ්මයාගේ ආරාධනෙන් තමයි ලෝකයාට ධර්ම දේශනා කරන්න නැඹුරු වෙන්නේ, යොමු වෙන්නේ. අපි දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේටත් මහා බ්‍රහ්මයා ආරාධනා කරන මේ ධර්මයේ දේශනා කරන්න අවබෝධ කරගත හැකි පිරිසක් මේ සමාජය තුල ඉන්නවා කියන කාරණේ. ඉසිපතන මිගදහයෙහිදී දම්සක් පැවැත්වීම, ඒකත් හැම බුදුවරයෙකුටම සමානයි. නවම්පුර පසළොස්වක දාම ප්‍රථම ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදු කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය. අපේ පින්නතුන්ලා දන්නවා සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. සියලු පව් නොකරන්න, කුසලස්ස උපසම්පදා කුසල් උපදවන්න, හිත දමනය කරගන්න. මේක ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙසුමක් හැටියට නෙමෙයි සඳහන් කරන්නේ. අවසාන පදයෙන් කියනවා ඒතං බුද්ධාන සාසනං, මේ සියලු බුදුවරයන්ගේ ඉගැන්වීමයි. එතකොට මෙන්න මේක තමයි මේ සඳහන් කරන්නේ, නවන්පුර පසළොස්වක දාම ප්‍රථම ප්‍රාතිමෝක්ෂ දේශනාව සිද්ධ කිරීම, දෙවුරම් බෙහෙරෙහි වැඩිපුර වාසය කිරීම, සැවැත්නුවර යමාමහ පෙළහැර දැක්වීම, තවුතිසාවෙහි අභිධර්මයේ දේශනා කිරීම, ඒ වගේම අභිධර්මයේ දේශනා කරලා තවුතිසාවේ ඉඳන් මේ ලෝකයට වඩිනකොට හැම බුදුවරයෙක්ම වඩින්නේ සංකස්සපුරයෙන්. එතකොට සංකස්සපුරයට දෙව්ලොවින් බැසීම, නිතර නිතර සමාපatti ඵලයට සමවැදීම, ධානයට සමවැදී හික්ම විය යුතු අය විමසා බැලීම, කරුණක් ඇතිවම තමයි විනය ශික්ෂාවන් පනවන්නේ, කරුණක් නැතිව විනය ශික්ෂාවන් පනවන්නේ නැහැ. ඒ වගේම අර්ථෝත්පත්ති නිමිති කොටගෙන, ඒ කියන්නේ අර්ථයක් යහපතක් අරමුණු කොටගෙන ජාතක දේශනාවන් සිද්ධ කිරීම, ඥාතීන් හමුවෙහි බුද්ධ වංශයේ දේශනා කිරීම. අර කිඹුල්වත් පුරයට වැඩලා පිණ්ඩපාතේ වඩිනකොට සුද්ධෝදන රජුරෝ ඇවිල්ලා අහන, ඔබ මේ මොකද කරන්නේ, මට අපහාස කරනවාද මේ විදිහට හිඟමනේ යෑම කියලා. රජතුමනි, ඔබේ වංශයේ ඔබේ සිරිත මේ, මගේ වංශයේ බුද්ධ වංශය, මගේ වංශයේ සිරිත මේකයි, මම ආහාර සපයා ගන්න මේ විදිහටයි කියලා පිය රජතුමාට පිළිතුරු දීපු ආකාරයේ අපේ බුද්ධ චරිතයේ සඳහන් වෙනවා. ඉතින් ඒ කාරණාවටම තමයි මේක සම්බන්ධ වෙන්නේ. ඥාති සමාගමෙහි බුද්ධ වංශයේ දේශනා කිරීම, බුදුවරුන්ගේ සිරිත පිළිබඳව, බුදුවරුන්ගේ ඇවතුම් පැවතුම් පිළිබඳව ඥාතීන්ට පහදලා දීම, ආගන්තුක භික්ෂුන් හා පිළිසඳර කතාවෙහි යෙදීම, ආරාධනෙන් වස්වැසීම, ආරාධනා කරොත් වස්වසනවා, ඒ වගේම දායකයන්ගෙන් විමසන්නේ නැතුව වස්වසපු තැනින් පිටමං වෙලා වඩින්නේ නැහැ. හැම වෙලාවෙම දායකයාගේ ආරාධනාවෙන්ම තමයි හැම බුදුවරයෙක්ම වස්වසන්නේ. ඒ වගේම
එතනින් පිට වෙලා යනකොටත් දායකයා දැනුවත් කරලයි හැම බුදුවරයෙක්ම එතනින් පිට වෙලා වඩින්නේ. දවස් පතා පංච බුද්ධ කෘත්‍ය කඩ නොකර කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ දිනපතාම මේ පංච බුද්ධ කෘත්‍ය කඩ නොකර සිද්ධ කරන කෙනෙක්. හැම බුදුවරයෙක්ම එහෙමයි. පංච බුද්ධ කෘත්‍ය කිව්වහම පින්වතුනි මේක අපේ ධර්මයේ අපිට කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි බුද්ධ කෘත්‍ය මේ දිනපතා සිද්ධ කරපු කාරණයක් හැටියට අපිට සලකන්න තියෙන්නේ. අපිට දැනෙනවා මේ දවස කොටස් පහකට බෙදාගෙන බොහොම කළමනාකරණයකින් කටයුතු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. පෙර බත් කිස, පසු බත් කිස, පෙර යම් කිස, මැදි යම් කිස, අලු යම් කිස කියලා දවස කොටස් පහකට බෙදාගෙන කටයුතු කරලා තියෙනවා. මේ බුද්ධ වංශ පාළියේ සියලු බුදුවරයන්ට අදාළ වෙන සාධාරණ කාරණාවන් 34න පංච බුද්ධ කෘත්‍ය හැටියට මේක සඳහන් කරගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව තව එකක් තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ "සෝ බුද්ධෝ බෝධාය ධම්මං දේසේති." "සෝ බුද්ධෝ තරණාය ධම්මං දේසේති." ඒ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේ තරණය වෙලා සසරින් එතර වෙලා ධර්මයේ දේශනා කරනවා. ඒ ඔය විදිහට තවත් කාරණාවන් පහක් අපේ ධර්මයේ සඳහන් කරනවා. එතකොට ඒවත් බුද්ධ කෘත්‍ය හැටියට සඳහන් කරන්න පුළුවන්. කෙසේ නමුත් මේ පංච බුද්ධ කෘත්‍ය කිව්වහම ඒ කාරණාවන් උනත් අදහල කරගත්තොත් බුදුරජාණන් වහන්සේ අර තමන්ගේ පරිපූර්ණ අවබෝධයෙන්ම තමයි සියලු දේ මේ ලෝකයට දේශනා කරලා තියෙන ශ්‍රාවකයාට පෙන්වලා දීලා තියෙන්නේ. ඊළඟට පරිනිර්වාණ දිනෙහිදී මාංශ රස භෝජනයේ වැළඳීම. දැන් මේ පරිනිර්වාණ අවස්ථාවේදී අර සූකර මද්දව වළඳලා එයින් ඇතිවෙච්ච අජීර්ණ රෝගයක් නිසා බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා කියන කාරණය මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නොවේ ලෝ පහළ වෙච්ච, අපි මේ කතා කරන්නේ 17 වෙනි බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඉතින් මීට පෙර 16 නමක් බුදුවරුන් පිළිබඳව කරුණු කාරණාවන් මේ දේශනාවන් තුළ පහුගිය දිනවල අපේ ශ්‍රාවක පින්වතුන් ශ්‍රවණය කරන්න ඇති. සෑම බුදුවරයෙක්ම මේ බුද්ධ වංශයේහි සඳහන් කරන ආකාරයට පරිනිර්වාණ දිනෙහි මාංශ රස භෝජනයේ වැළඳීමෙන් තමයි ඒ පරිනිර්වාණය සිදුවෙන්නේ කියන කාරණය සඳහන් වෙලා තියෙනවා. ඊළඟට සූවිසි කෙලසුවහස් සමවස් සමවැදී පිරිනිවීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84,000 ධර්මස්කන්ධයේ පිළිබඳව මෙනෙහි කරලා ආවර්ජනය කරලා පරිනිර්වාණයට පත්වීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ ලෝකයේ පහළ වෙන සියලුම බුදුවරයන් වහන්සේලාට සමාන වෙච්ච කාරණාවන් 30ක් හැටියට මේ කාරණාවන් අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. සෙසු කාරණාවන්ගෙන් බුදුවරයෙක් වෙනස් වෙන්නේ ඒ මව්පියන්ගෙන්, ඒ වගේම නම්ගොත්වලින්, ඒ වගේම ආයුෂයෙන් මේ කියන කාරණාවන්ගෙන් වෙනස් වුණාට හැම බුදුවරයෙක්ම ලෝකයට හෙළි කරන්නේ චතුරාර්ය සත්‍ය දේශනාව. හැම බුදුවරයෙක්ම මුලින්ම දේශනා කරන්නේ දම්සක් පැවතුම් සූත්‍රය. ඒ වගේම හැම බුදුවරයෙක්ම මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ ලෝකයට අවබෝධ කරවීම සඳහා, නිර්වාණ අවබෝධය සඳහා දේශනා කරන්නේ. ඉතින් මේක අපේ ධර්ම සාහිත්‍යයේ නගර කියන සූත්‍රයේ තුලින් තවත් අපිට තහවුරු කරගන්න පුළුවන් කමක් තියෙනවා. සූත්‍ර පිටකේ එනවා නගර කියලා සූත්‍රය. මේ නගර කියන සූත්‍රයේ පිළිබඳව සඳහන් කරනකොට එහි සඳහන් වෙනවා කිසියම් පුජ්‍යලයෙක් වනාන්තරයකට ඇතුළු වෙලා මේ වනාන්තරයේ ඇවිදගෙන යනවා. එහෙම ඇවිදගෙන යනකොට ඔහු එක ස්ථානයක දකිනවා නටඹුන් වෙච්ච නගරයක්. බොහෝම පෞරාණික නටඹුන් වෙච්ච නගරයක් දකිනවා. දැකලා ඒ පිළිබඳව ඔහුගේ හිතේ ආකල්පයක් ඇති වෙලා රටේ රජුරුවන්ට ඇවිල්ලා කියනවා, "රජතුමනි, මම මෙහෙම අහවල් වනාන්තරයේ ඇවිදගෙන යනකොට මම දැක්කා
මෙහෙම ගරා වැටිච්ච නටබුන් වෙච්ච බොහොම සශ්‍රීක නගරයක සලකුණු. ඒ නගරේ යලිත් නගා හිටවන්න පුළුවන් රජතුමනි කියලා දැනුවත් කරාම අර රජ්ජුරුවෝ ගිහිල්ලා ඒ පණිවිඩයෙන් අර නගරයේ ප්‍රතිසංස්කරණය කරලා ඒ පෞරාණිකව පැවතිච්ච විදිහටම යලි නගා සිටුවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ගෞතම බුදුහාමුදුරුව මේ බුද්ධ ධර්මය, බුද්ධ දේශනාව, බෞද්ධ දර්ශනය ලෝකයට හෙළි කරන්නෙත් උන්වහන්සේ ඒ ආකාරයටයි කියලා. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය කියන මේ ගැඹුරු දේශනාවන් බුදුරජාණන් වහන්සේ විසින් අමුතුවෙන් නිර්මාණය කරලා අලුතෙන්ම සකස් කරලා ලෝකයට උගන්නපු කාරණාවන් නොවේ කියන එකයි. අර ගරා වැටිච්ච කාලයේ වැලිතලාවට යටවෙච්ච නගරයක් ඉස්මතු කරලා ගන්නවා වගේ මේ කල්ප විනාශයෙන් පුජ්‍යලයාගේ නොයෙක් ආකාරයේ කෙලෙස් බරිත ක්‍රියාකාරකම් නිසා විනාශ වෙලා ගිය යටපත් වෙච්ච ධර්මයේ යලිත් වෙරවීරිය දරලා වෑයමින් ඉස්මතු කරලා අරගෙන ලෝක සත්‍යයට පහදලා දීම තමයි බුදුවරයෙකුගේ ස්වභාවය. එහෙමනම් හැම බුදුවරයෙකුගේම ධර්මයක හා සමාන වෙන්න ඕන. හැම බුදුවරයෙක්ම අර ගරා වැටිච්ච නටබුන් වෙච්ච නගරයක් නම් නැවත ප්‍රතිසංස්කරණය කරලා ලෝකයට පෙන්වන්නේ දායාද කරන්නේ. එහෙමනම් ඒ නගරේම නේද යලි යලිත් එක එක බුදුවරයන්ගේ මතුවෙන්නේ. එහෙමනම් ඒ බුදුවරයන්ගේ දේශනාව එක හා සමානයි. ඒ නිසා බුද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය එක හා සමානයි. උන්වහන්සේලාගේ පාරමිතා පූරණයන් එක හා සමානයි. එකම ගුණධර්ම තමයි පුරන්නේ. නම් ගොත් වශයෙන් අර මුලින් සඳහන් කරා වගේ ආයුෂ වශයෙන් ඒවා වෙනස් වෙන්න පුළුවන්. නමුත් ගුණාත්මක පෞරුෂය හැම බුදුවරයෙකුගේම එක හා සමානයි. ඒ නිසා අපිට දැනගන්න තියෙන කාරණයක් තියෙනවා. දැන් මිනිස්සු කියන දෙයක් තමයි ඔහොම ගියොත් නම් බුද්ධ ශාසනේ විනාශ වෙයි කියලා. බුද්ධ ශාසනේ නම් විනාශ වෙන්නේ නැහැ. හේතුව මොකද? අර නගරයේ ඒක බලා කියාගෙන, ඒක රැක බලාගෙන, නඩත්තු කරගෙන ඉන්න පිරිස නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඒක යටපත් වෙලා යන්න පුළුවන්. නමුත් ඒක එතනින් නැති වෙන්නේ නැහනේ. ඒ වගේ මේ අනුගාමිකයෝ නැති වෙන්න පුළුවන්, ශ්‍රාවකයෝ නැති වෙන්න පුළුවන්. නමුත් බුදු දහම කියන්නේ ලෝකේ යථාර්ථේ. ඒ යථාර්ථේ සදාතනිකවම ලෝකේ පවතිනවා. බුදුවරයෙක් ලෝකයට පහළ වෙලා ඒක ඉස්මතු කරලා සමාජයේ අන්‍යයන්ට මඟ පෙන්නලා සසර කතරින් එතර වෙන්නට මාවත පාදලා දෙනවා. ඒක තමයි බුදුවරයෙකුගේ ස්වභාවය. ඉතින් ඒ අනුව සූවිසි විවරණයේ තුල එන තිස්ස බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවස්ථානුකූලව සැකවින් අපි මේ කාරණාවන් සඳහන් කරන්නට යෙදුනේ. බුද්ධ වංශ පාලිය තුල යම් කිසි ආකාරයක තොරතුරු ටිකක් තියෙනවා. ඊට අදාළ අට කතාවත් පරිශීලනය කරනකොට ශ්‍රාවක පින්වතුන්ට තවදුරටත් සවිස්ත්‍රාත්මක තොරතුරු සපයා ගන්න පුළුවන්කම තියෙනවා කියන කාරණය මතක් කරමින් මේ ධර්මානුශාසනාව මෙපමණකින් අවසන් කරනවා. ඉතින් දායකත්වයේ දරණ පින්වතුන් බලාපොරොත්තු වෙන, අපේක්ෂා කරන, ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා. පින් අනුමෝදන් කිරීමට අපේක්ෂා කරන, නම් සඳහන් කළ, කිරීමට නොහැකි වෙච්ච ඒ සෑම සියලු දෙනාම පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු රටපුරා ලෝපුරා විසිරී සිටින ශ්‍රාවක පින්වතුන්ට, ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු සෑම සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් භවම වේවා, නිරෝගී භවම වේවා, සුවපත් භවම වේවා. ඔබ නමින් මිය පරලෝගිය ඒ නම් සඳහන් කළ නොකළ සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා. අපි සියලු දෙනාටම සසර කතරින් එතරව නිවන් දකින්න මේ පින්කම් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං, චිරං රක්칸තු දේශනං, චිරං රක්칸තු ත්වං සදාති. ඉදම් මේ පුඤ්ඤ කම්මං
ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දික්විල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තෙමිලිගස්මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙන් ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජනීය කුටියාගල සීවලී ස්වාමීන්ද්‍රණන් වහන්සේ, උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංතතටියක් ඕ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථනාංකයට ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථනාංකයට. ඔබට තෙරුවන් සරණයි. දැන් වෙලාව පෙරවරු 8:00.